ආයිබෝන් කියල පිළිගන්න හැම දෙනම් අපේ රෙටනටොනික්ස් YouTube channel එකට ඕගලන්ට මතකේති අපේ Facebook රෙටනටොනික්ස් Facebook page එක follow කරනවා නම් අපේ තිබ්බ සෝලින් ස්ටේෂන් එක අපේ ලැබ් එකේ තිබ්බ සෝලින් ස්ටේෂන් එක අපි වෙන කෙනෙක්ට වික්කා ළඟදී ඒ විකුණු ගමන් අපි අලුත් සෝලින් ස්ටේෂන් එකක් order කරා අලුත් මොඩල් එකක් ඔන්න අද බඩු DHL එකෙන් ඇවිල්ලා තියෙනවා අපි ලැබ් එකට අපි බලමු අද මේක unbox කරලා කොහොමද මේකේ performance කියලා එහෙනම් අපිත් එකතු වෙන්න මේ unboxing video එක right මේ තියෙන්නේ ආපු package එක DHL එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ කිලෝ දෙකක් විතර බරයි අපි මේක ඇරලා බලමු අපි මේක ඇරලා hotel station එකේ ඊට අරගෙන අපි එකින් කරගෙන බලමු ඒවල විස්තර. Right. ඉස්ලාම තියෙනවා මේක මොකක්ද කියන එක මං හිතන්නේ සර්ටිෆිකේෂන් එකක් චීන භාෂාවෙන් තියෙන නිසා මේක අපිට වැඩක් වෙන්නේ නැහැ. එන්න මේක වැදගත් මේක ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක මේක තියාගන්න ඕනේ. මේ මේක තියාගමු. Right. Right. මගේ කලින් එකට වඩා මේක ටිකක් බරයි. මට එක කියන්න පුළුවන් කිලෝ දෙකක් විතර බර නිසා මට කියන්න පුළුවන් බරේ. ඔව්. එතකොට අපිට මොනවද තියෙන්නේ දීලා දීලා තියෙනවා හොටල් ස්ටේෂන් එක දීලා තියෙනවා ඊට අමතරව අපිට දීලා තියෙනවා ඔව් මේකේ තියෙනවා හොටල් ස්ටේෂන් එකයි සෝල්ඩරින් අයන් එක දෙකම තියෙනවා ඒ නිසා මේ තියෙන්නේ සෝල්ඩරින් අයන් එක රයිට් අපි මේක මෙතන ඉන්නවා මගේ යාළුවෙක් අපේ යට දෙමු අන්බොක්සිං මේක ගලවන්න කියලා මේක ගල්ල දෙන්න අපිට එතකොට අපිට දීලා තියෙනවා ප්ලග් එකක් හයි කරන්න මේක ඊට පස්සේ නොසල්ස් ටිකක් දීලා තියෙනවා හොටල් ස්ටේෂන් එකට එතස්සේ මේ තියෙන්නේ හොට්ටයා ගන්න එක හෝල්ඩර් එක රයිට් ඒක හයි කරන්න ඕන අපි දැන් මේක අරලා බලමු තවත් දීලා තියෙනවා සෝල්ඩරින් අයන් එක ස්ටෑන්ඩ් එකක් තමයි මේ නමුත් බොහෝ විට මේ ස්ටෑන්ඩ් ස්ටෑන් ප්ලාස්ටික් දැන්නම් බලුම් ප්ලාස්ටික්ද කියලා ඇත්තර මේක හොඳයි මොකොද කලින් හම්බෙච්ච එක ප්ලාස්ටික් මේක මෙටල් මේක මෙටල් හොඳයි මොකද කලින් හම්බෙච්ච එක ප්ලාස්ටික් ඒ කියන්නේ අයන් එක මෙතන සෝල්ඩින් අයන් එක මෙතනින් ගහන්න යනකොටම මේක පිච්චෙනවා නමුත් මේක ගොඩක් හොඳයි මේක මෙටල් කලින් හම්බෙච්ච එක ප්ලාස්ටික් නිසා මම මේ මෙන්න මේ වගේ එකක් වෙනම පර්චස් කරා මොකද මේක මෙටල් අයන් එක දාලා තියන් නමුත් ඒක මේක හොඳයි අපිට මේක මෙටල් නිසා මේක පිච්චෙන්නේ නැහැ නමුත් මම මේක යූස් කරනවා මොකද මේක මේ ස්ප්‍රින් එක වගේ තියෙන නිසා මේක දිගටම
යස් කන්තමය බලාපොරොත්තුව යි ඒක හරි එතකොට අපිට ඒක තියෙනවා මේක අපි එළිය තරම් බලමු එක කියනොන් හොඳට පැකේජිං කරලා තියෙනවා ඉතින් කොහොමද මේ DHL එකෙන් එනවා හොඳට පැකේජ් කරලා තියෙනවා සක් කිසි ප්‍රශ්නයක් නැහැ මේ තියෙන්නේ හොට්ටයා ගන්න එක මේ හොට්ටයා ගන්න එක එතකොට දැන් මේ තියෙන්නේ මේකේ ඩිස්ප්ලේ එක මේකේ ඩිස්ප්ලේ එක මං හිතන්නේ මේකට වැඩිපුර බර වැඩිපුර ට්‍රාන්ස්ෆෝමර් එක බර වෙන්නේ මේකේ මේ තියෙන VFT ඩිස්ප්ලේ එක නිසා මං හිතන විදිහට ටිකක් පවර් වැඩිපුර යනවා නමුත් මේක හරි මේක කියන්නේ හරි කලර්ෆුල් කියන්නේ හොඳට පේනවා මම LED එකට වඩා මේකට ගොඩක් කැමති ඉන්සින් තමයි මේක පර්චේස් කරේ රයිට් මම එහෙනම් මේක ප්ලග් කළා අපි බලමු කොහොමද ඔන් වෙන හැටි බලමු මම ස්ටේෂන් එක ප්ලග් කරගෙන තියෙන්නේ ඊට අමතරව ඔන් කරන කලින් කීපයක් තියෙනවා කියන්න මේ තියෙන්නේ හොට්ටයා ගන්න හෝල්ඩර් එක ඒක ඒ දීලා තියෙන ඇනවලට දාලා හයි කරගන්න ඕනේ ඇන දෙකක් ඉවල තියෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ එතකොට මේකට මං කැමති මේ යුනිට් එකට මම කැමති තවත් එකක් තියෙනවා මොකද මේකේ වල තියෙන පවර් කෝඩ් එක මේ වගේ ගලවන්න පුළුවන් එහෙම ගලවන්න පුළුවන් කලින් එක එහෙම තිබ්බේ නෑ දැන් අයි ප්ලග් ඉන් ප්ලග් කරන්න රයිට් එක හරි එතකොට මේ තියෙන්නේ එකත් එක ආපු සෝල්ඩින් අයින් එක එකටඉතින් ඕ හැම එන්න හැම එක මේ වගේ උල් තුඩත් තමයි දාලා එන්නේ මට ඇත්තට මේ තුඩ වැඩක් නෑ මම මගළඟ තියෙනවා මේ වගේ මෙන්න මේ වගේ තුඩත් තමයි මම පාවිච්චි කරන්නේ මම ඒක පස්සේ ඒ සෝල්ඩින් අයින් එකට දාගන්නවා අපි ඒකත් ප්ලග් ඉන් කරලා බලමු සෝල්ඩින් අයින් එක මෙතනට එතකොට මේකේ ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකේ තියෙනවා කියලා මේ යුනිට් එක ඇර්ත් කරන්න කියලා මොකද ස්ටැටික් නැත්නම් ඒ කියන්නේ මේ වයින් පාහනකොට ස්ටැටික් තියලා ESD වලින් ඩැමේජ් වෙන්න පුළුවන් කම්පෝනන්ට්ස් ඒක වළක්වා ගන්න මේ යුනිට් එක ඇර්ත් කරන්න කියලා තියෙන නිසා හැමතිස්සෙම මේකේ තියෙන ප්ලග් එක ඇර්ත් එකක් ඇර්ත් කනෙක්ෂන් එකක් තියෙන එකට කනෙක් කරන්න right මේක හයි කරගන්න ඕනේ right on කරන කලින් තවත් එකක් තියෙනවා කියන්නේ මේක මේ hot air station එකට නෙමෙයි හැම එකටම පොදුයි මේකේ තියෙනවා screws කීපයක් ඒ screws ට්‍රන්ස්පෝට් එකේදී ට්‍රන්ස්පෝට් කරනකොට ස්කරූස් දාලවන් තමයි ට්‍රන්ස්පෝට් කරනකට තමයි ස්කරූස් දාරයවන්නේ නමුත් මේක ඔන් කරන්න කලින් මේකේ හොට් පම්ප එක වැඩ කරන කලින් ඒ ස්කරූස් ගලවන්න ඕන
එක කරන්න ඕනේ. මම එක පෙන්වන්න. ඒක හැම එකටම පොදු එක මතක තියාගන්න. මේ මේ ස්ටේෂන් එක නෙමෙයි, ඕනම ස්ටේ හොට් එයා ස්ටේෂන් එකකට ගොඩක් equipment වලට ඒ ඒ screws එනවා. දැන් මේ තියෙන්නේ ඒ screws තුන. මම මේ screws තුනත් දැන් remove කරනවා. remove කරා. දැන් අපි ඔන් කරලා බලමු. තවත් විශේෂත්වයක් තමයි මේ යුනිට් එකේ අර කලින් තිබ්බ යුනිට් එකට වඩා මේකේ ඔෆ් පොසිෂන් එකේ තියෙනකොට මේ යුනිට් එක තනිකරම පවර් ඔෆ්. රයිට්. කලින් යුනිට් එකේ මේක ඔෆ් එකේ තියෙනකොට ට්‍රාන්ස්ෆෝමරේට කරන්ට් එක යනවා. මොකද ට්‍රාන්ස්ෆෝමරේ ভাইබ්‍රේෂන් එක අපිට එහෙනම් නමුත් මේ විට් එක තනිකර පවර් ඔෆ් රයිට් අපි ඔන් කරමු. ඔන් වෙන්නේ නැහැ මම හිතන්නේ මේ ප්ලග් එක. හරි. මේකෙන් තමයි ට්‍රාන්ස්ෆෝමරේ ඔන් වෙන්නේ. මම හිතුවේ මේක ඔන් කරාම මේ ඩිස්ප්ලේ එක ඔන් වෙයි කියලා. එහෙම ඔන් වෙන්නේ නැහැ. ට්‍රාන්ස්ෆෝමර් කරන්ට් එක යනවා. නමුත් අපිට පුළුවන් මේව ඔබලා මේව ඔන් කරගන්න. දැන් අපි මේ තියෙන සෝල්ඩින් ස්ටේෂන් එක ලොන්ග් ප්‍රෙස් නෑ නෑ අවාසනාවකට මේ වීඩියෝ එක ගොලන්ට මේ යුනිට් එකේ වැඩ කරන විදිය පෙන්වන්න බෑ. මොකද මේ යුනිට් එක ඇත්තටම වැඩ කරන්න නැති යුනිට් එකක්. මේක ෆෝල්ට් යුනිට් එකක්. මම දැන් AliExpress එකට ඩිස්පියුට් එකක් ඕපන් කරා. එතකොට දැන් ඒකෙන් අප්‍රූව් වෙලා තියෙනවා මේ යුනිට් එකේ ගාණෙන් පාර්ෂල් රිෆන්ඩ් එකක් කරන්න. ඒ කියන්නේ ෂිපින් ඇරෙන්න යුනිට් එකේ ගාණ මට එවන්න. ඉතින් ඒක ප්‍රූව් වෙච්චා වුණාම මම මේ යුනිට් එක ඉතින් කියන්නේ මට ෆුල් රිෆන්ඩ් එකක් හම්බෙන්නේ නැහැ. කියන්නේ මේ ෂිපින් මට හම්බෙන්නේ නැහැ. මේක යුනිට් එක ගන්න විතරයි හම්බෙන්නේ. ඉතින් මම බැලුවා මේ යුනිට් එක රිපෙයාර් කරන්න. ඒක තමයි මේ ඕපන් කරලා තියෙන ගොඩක් පේන ඇති. ඉතින් දැන්ට මෙතනින් නවතින්න යනවා. මොකද යුනිට් එක වැඩ කරන්නේ නැහැ. පුළුවන් වුණොත් මේක රිපෙයාර් කරන වීඩියෝ එකක් මම දාන්නම්. රිපෙයාර් කරන මොනවද මේකේ තියෙන ෆන්ක්ෂනලිටීස් කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එක ඒ වගේ වීඩියෝ එකක් වෙයි. එහෙනම් ආයිත් සමාවිල්ලන හැම දෙනාගෙන්ම. මොකද මේකේ වැඩ කරන විදිය පෙන්වන්න බැරි වීම ගැන ඊළඟ වීඩියෝ එකේදී මම හිතනවා මේක වැඩ කරලා මේක රිපෙයාර් කරලා වැඩ කරන විදිය කරන්න පෙන්වන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් හැම දෙනාටම බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.